නිකුත් කරපු මේ 2024 විගණන වාර්තාවට අනුව ඉතාමත්ම පැහැදිලිව විගණකාධිපතිවරයා සඳහන් කරනවා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කාලයේදී හිටපු සෞඛ්‍ය ලේකම්වරයා සහ නිලධාරීන් විසින් සාමාන්‍ය ප්‍රසම්පාදන යාන්ත්‍රණයට බාධා කරලා අඩු මිලට ගුණාත්මකභාවයෙන් වැඩි ඖෂධ මිලදී ගන්න අවස්ථා ගණනාවක් පවතිද්දී එම සාමාන්‍ය මිලදී ගැනීම යාන්ත්‍රණ අත්හිටවපු අවස්ථා 80කට වැඩි ප්‍රමාණයක් මේ වාර්තාවේ සඳහන් වෙනවා. එතකොට එම ඖෂධ 80කට වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය ක්‍රමයේ යටතේ මිලදී නොගැනීම නිසා අපේ රටට වෙච්ච පාඩුව රුපියල් බිලියන ගාණක් බව මේ විගණකාධිපතිවරයාගේ වාර්තාවට අනුව ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සඳහන් වන අන්දමට මේ රටට බරපතල ආර්ථික හානියක් අලාභයක් මහජන මුදල් අවභාවිතාවට කටයුතු කරපු අවශේෂ නිලධාරීන් සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතුයි. සාමාන්‍ය ප්‍රසම්පාදනයේ අත්හිටුවලා හදිසි ප්‍රසම්පාදනයක් කරන්න සෞඛ්‍ය ලේකම්වරයාට උපදෙස් දුන්නේ කවුද කියලා දැන්ට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සෞඛ්‍ය ලේකම්වරයා හෙළි කරන්න ඕන. දෙපාර්තමේන්තු ප්‍රධානියා විදියට තමන්ගේ වගකීම් ඉෂ්ට නොකරපු වර්තමාන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ කරුණ සම්බන්ධව තමාගේ පාපොච්චාරණය සිදු කළ යුතුයි. මේ වෙච්ච අලාභය ඒ නිලධාරීන්ගෙන් මේ රටේ ආර්ථිකයට මේ රටේ භාණ්ඩාගාරයට අනිවාර්යයෙන්ම අය කරගත යුතුයි. මේ අතර සසන අපහසුතා ඇති රෝගීන්ට ලබා දෙන ඉන්හේල වර්ගයක් කල්ලිකුත් වී තිබියදීත් අලෙවි කළ පුවතක් අපට වාර්තා වුණා. පානදුර ප්‍රදේශයේ පෞද්ගලික ඖෂධ වෙළඳ සැලකින් එම ඉන්හේල වර්ගය අලෙවි කර තිබෙනවා. අදාළ මිලදී ගැනීම සිදු කළ පාරිභෝගිකයා පවසන්නේ ඇසුරුමේ දක්වා තිබූ කල්ලිකුත් වීමේ දිනය 2025 ලෙස සඳහන් කර තිබූ බවයි. නමුත් අදාළ ඉන්හේලය තුළ බහා තිබූ ඖෂධ කුප්පියේ සඳහන් ව ඇති කල්ලිකුත් වීමේ දිනය 2022 ලෙස සඳහන්ව තිබෙනවා. ඖෂධ මිලදී ගැනීමේදී මෙවැනි වංචනික ක්‍රියා වළක්වා ගැනීමට අවධානයෙන් සිටීම ඔබ අප සියලු දෙනා සතු වගකීමක් වනවා. සෑම ඖෂධයක්ම මිලදී ගැනීමට පෙරත් භාවිතයට පෙරත් කල්ලිකුත් වීමේ දිනය අනිවාර්යයෙන්ම පරීක්ෂා කර බැලිය යුතුයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.